හැමදාමත් කැඩෙන නොරොච්චෝලේ යලි ඊයේ බිඳ වැටුණා. බලාගාරයේ යථා තත්ත්වයට පත් කිරීමට දින 5ක පමණ කාලයක් ගත වන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ. ඉන් අහිමි වූ මෙගාවොට් 270ක දහරිතාවය ජල විදුලියෙන් සහ තාප බලෙන් සපුරා ගැනීමට අපේක්ෂිතයි. මේ අතර අද සිට යලිත් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. බින්දබෙටුණු නොරොච්චෝලේ බලාගාරය මෙරට ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම සඳහා දින 5ක පමණ කාලයක් ගත වන බව අමාත්‍යවරයා පැවසුවා. එම බලාගාරයේ බින්දවැටීමෙන් මෙරට විදුලි දහරිතාවෙන් මෙගාවොට් 270ක් ඉවත් වුණා. තාප විදුලිය සහ ජල විදුලිය උත්පාදනය කරමින් එය කළමනාකරණය කරගන්නා බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. රාමසාන උත්සවයේ හේතුවෙන් ඊයේ දින විදුලි කප්පාදුවක් සිදු වූයේ නැහැ. කෙසේ වෙතත් අද සිට යලි විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බව මහජනෝපයෝගිතා කොමිසම පැවසුවා. එය අනුව තුනයි මිනිත්තු 20ක කාලයක් අද දින විදුලිය කපන බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. මේ අතර මස්කෙලිය සහ නෝවුඩ් යන නගරවල පිහිටි ඉන්ධන පෙරවුම් හල් සඳහා දින ගණනාවකට පසු භූමි තෙල් පැමිණි බව අප වාර්තාකරු පැවසුවා. යනු භූමි තෙල් ලබා ගැනීමට ජනතාව පොලිමේ රැඳී සිටින අයුරු මෙලෙස දක්නට ලැබුණා. එමෙන්ම රට පුරා ඩීසල් සහ පෙට්‍රල් අර්බුදය තවදුරටත් පවතිනවා. ඉන්ධන මිලදී ගැනීමට දිගු පොලිම්වල ජනතාව රැඳී සිටිනවා. බෞසර් රත වර්ජුනේ අවසන් වී දින දෙකක් ගත වුවද තවමත් පෝලිම් තිබීම කනගාටුවට කරුණක්. මේ අතර අද ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්දපාලිත මහතා අදහස් පළ කළා. ඒ අද උදෑසන විකාශය වූ සියත පිළිසඳර වැඩසටහනට එක් වෙමු. දැනට ඊයේ වෙනකම් බෑපු ඩීසල් නැව දින 31ක් මුහුදේ තියාගන්න. හදිසි මිලදී ගැනීමකුත් නෙමෙයි. ටෙන්ඩර් කැඳවුමකුත් නෙමෙයි. කෙටි කාලීනෙකුත් නෙමෙයි. මේක නැව ඇවිල්ලා මුහුදේ තියන් ඉන්නවා ජාත්‍යන්තර මුහුද. මේ වෙන විට මාර්තු 28 ආපු 92 95 පෙට්‍රල් නැව අදට දින 36යි ජාත්‍යන්තර මුහුදේ තියෙන්නේ. අන්න දැන් ඊයර ක්‍රෙඩිට් ලයින් එකේ ඉන්දියන් නයින් නැව ඇවිල්ලා. දැන් මොන අද ඒක බාණ්ඩ කියන. මෙච්චර දවස් මොනවද කරේ? මේ පිරිපහදුවට ඕනගෙන බොරතෙල් ලෝකේ ඕන තරම් තියෙනවා. ආණ්ඩුවට බොරතෙල් ගේන්න සල්ලි නැහැ. හදිසි මිලදී ගෙවන්න සල්ලි නැහැ. හැබැයි පිරිපහදු ඉන්ධන බොරතෙල් බැරලකට වඩා ඩොලර් 20ක් 22ක් වැඩිින් ගේන්න සල්ලි තිබුණා. රුසියාව තානාපති මට්ටමින් අපේ රජයට දැනුම් දුන්නා බොරතෙල් පිරිපහදු තෙල් ගෑසෝන එකක් දෙන්නම් අවුරුදු දෙකකට ණයට 7.5ක පොලියක් නැතුව වෙළඳපොලේ මිලට වැඩි 120ක් 30ක් අඩු. ඒකට මේ මොහොත වෙනතුරු උත්තර නොදී මේ 25 වෙනි අප්‍රේල් 25 වෙනිදා සයිබීරියන් ක්‍රූඩ් එක රුසියාවෙන් ගන්නවා මෙට්‍රික් ටන් 89 දහම්. ලංකාවේ නියෝජිත CU shipping කියන අර හදිසි මිලදී ගැනීම. දැන් නැව ඇවිල්ලා දිනකට මේගොල්ලන්ගේ අන්ඩර්ග්‍රවුන්ඩ් අපේ ගිව්ස් මේ තියෙන ප්‍රමාද ගාස්තු ඩොලර් ලක්ෂයක් ගෙවන්න ඕනේ. අදට දින 9යි. මේ දැන් ගෙනලා තියෙන ගසා කෑම.